මේ වෙනකොට ඉන්ටර්නෙට් එක පුරාවටම ලැබුගින්නක් වගේ ප්‍රවෘත්තියක් පැතිරෙනවා. මේකෙන් කියවෙන්නේ ඩ්‍රොප් බොක්ස් එක හැක් වෙලා ඒකේ තියෙන account මිලියන 68ක login details leak වෙලා කියලා. ඉතින් අදම ලෑස්ති වෙන්නේ මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලන්න. මේ සයිබර් ඇටෑක් එක වෙලා තියෙන 2012 අවුරුද්දේ. ඒ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ වෙනකොට ඩ්‍රොප් බොක්ස් කියන්නේ ඉතාමත් වීගෙන් නැගියන අලුත් සමාගමක්. මේ වෙනකොට ඩ්‍රොප් බොක්ස් එකේ account මිලියන් 100ක් විතර තිබිලා තියෙනවා. මේ වෙනකොට වෙබ්සයිට් කීපයක්ම කියලා තියෙනවා මේ data file එක ඒගොල්ලෝ ගාව තියෙනවා කියලා. මේක gigabyte 5ක් විතර වෙනවා. මේකේ තියෙන්නේ ඔයා ඩ්‍රොප් බොක්ස් එකට log වෙන්න පාවිච්චි කරන email address එකයි ඔයාගේ password එකේ hash code එකයි. ඒ හින්දා මේ password එක නම් කාටවත් කියවන්න බෑ. මේ වගේ data සාමාන්‍යයෙන් leak වුණාට පස්සේ dark web එකේ වෙබ්සයිට් කීපයක ඉතාම ඉහළ මිල ගණන් වලට මේ දත්ත අලෙවි වෙනවා. හැබැයි මේ වෙනකන් කාටවත් මේ ෆයිල් එක විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ password කාටවත් කියවන්න බැරි හින්දා. ඉතින් ඒ වගේ මම කල්පනා කරනවා ඇති මේ තරම් ලොකු දත්ත ප්‍රමාණයක් Dropbox එකේ leak උනේ කොහොමද කියලා. මීට කාලයකට කලින් LinkedIn එක හැක් වුණා. එහෙම හැක් වුණාට පස්සේ ඒකේ email address, password internet එකට leak වෙලා තිබුණා. මේ අතරේ Dropbox එකේ වැඩ කරන කෙනෙක්ගේ email එකයි password එකයි leak වෙලා තිබුණා. අවාසනාවකට වගේ එයාගේ admin account එකට එයා පාවිච්චි කරලා තියෙන ඒ email address එකයි ඒ password එකයි තමයි. ඒ හින්දා මේක හැක් කරපු කෙනාට මේ වැඩේ සෑහෙන ලේසි වෙන්නේ නැති. ඒ වගේම ඔයාට තේරෙනවා ඇති accounts දෙකකට එකම password එක පාවිච්චි කරන්නේ කොයිතරම් භයානකද කියලා. ඉතින් ඔයාගේ account details උත් මේ විදිහට internet එකට leak වෙලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන් හරිම අපූරු tool එකක් මට හම්බුණා. link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ email එක type කරලා search කරලා බලන්න. එතකොට ලෝකේ කොහේ හරි website එකක ඔයාගේ email එක ඒ වගේම password එක leak වෙලා තියෙනවා නම් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ email address එකයි password එකයි leak වෙලා තියෙනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඉක්මනටම ඒ account එකේ password එක මාරු කරන එක. මේ විදිහට password එක මාරු කරනකොට පුළුවන් තරම් සංකීර්ණ password එකක් පාවිච්චි කරන්න. ඒකට symbols, numbers වගේ දේවල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒ වගේම එකම password එක කවදාවත් accounts දෙකකට පාවිච්චි කරන්න එපා. ඒ account එකේ two factor verification තියෙනවා නම් අනිවාර්යෙන් ඒක enable කරන්න. එතකොට ඒ account එකට අමතර ආරක්ෂාවකුත් ලැබෙයි. ඉතින් ඔයාගේ Dropbox account details leak වෙලා තියෙනවා නම් එතන ගොඩක් ලুকু අනතුරක් නැහැ. මොකද මේ password එක කාටවත් කියවන්න බැරි හින්දා. හැබැයි කෝකටත් හොඳයි ඔයාගේ Dropbox account එකේ password එක වෙනස් කරනවා නම්. ඒ වගේම අනිවාර්යයෙන්ම මේකේ two factor verification උත් enable කරන්න. ඉතින් මේ Dropbox hack එක ගැන cyber security ගැන මම දැන් නැති ගොඩක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. සයින්ස් ඇන් ටෙක්නෝජි කියන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, ඒ වගේම follow කරන්න මාව Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechCrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.